පසුගියදා ගිනිගැනීමට ලකු එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන යමින් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. කොවිඩ් 19 මාර්ගෝපදේශවලට අනුකූලව ඔහු කල්මුනේ සිට ගාල්ල දක්වා රැගෙන යමේ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම නෞකාවේ සිට දිවි බේරාගත් අනෙක් කාර්ය මණ්ඩල සමාජිකින් 20 දෙනා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නාවික හමුදාව පසුගියදා කටයුතු කළා. අදාළ නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී පිලිස්සුම් තුවාල ලබා කල්මුනේ රෝහල වෙත ඇතුළත් කෙරුණු කාර්යමණ්ඩල සමාජිකයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. මේ අතර ගිනිගත් අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස නැවේ හිමිකාරීත්වය ඇති පාර්ශවයට සමුද්‍රයේ පරිසර ආරක්ෂණ අධිකාරිය ඊයේ දින දැනුම් දෙනු ලැබුවා. ගිනිගත් නෞකාව තිබෙන මුහුදු සීමාවෙන් ලබාගත් ඉන්ධන සැම්පල් ඊයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ අතර මේ පිළිබඳව වූ අවසන් වාර්තාව එළමෙන සඳුදා දින නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.